ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අපි දිගින් දිගටම කිව්වා මේ රටට සිංහල නායකයෙක් අවශ්‍යයි. ඒ මේ රටට මේ රට නගන්න අපේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න නෙමෙයි. මේ පක්ෂ දේශපාලනයේ විසින් විනාශ කරලා දාපු මේ රට ගොඩ නගන්න. මේ මොහොත වෙනකන් ජනාධිපතිතුමා අපි ආශිර්වාද කරනවා. එතුමාගේ භාවිතාව ඇතුලේ එතුමා එක ඔප්පු කරමින් ඉන්නවා. ඒකට අපි ඉරිසියා කරන්න ඕනෙත් නැහැ, කකුලෙන් අදින්න ඕනෙත් නැහැ. උන්න හැට රට කරගෙන යන දෙනව මිසක. ඊළඟට අපට අවශ්‍යයි සිංහල ආණ්ඩුවක්. ඒ සිංහල ආණ්ඩුවට මුස්ලිම් නියෝජනයක් තිබුණට කිසි වරදක් නැහැ. ඒක තියෙන්න ඕන. දෙමළ නියෝජනයක්. හැබැයි බෙදුම් වාදයට උඩගෙඩි දෙන්නේ නැති මේ මුස්ලිම් සමාජයේ පැත්තෙන් ත්‍රස්තවාදයට හෝ ඒ මූලධර්මවාදී අන්තවාදී ආගමික උම්මත්තක බලවේගවලට උඩගඩි නොදීපු දේශපාලන රැකවරණ නොදීපු අලුත් අයි අපිට අලුත් මුස්ලිම් මිනිස්සු එකතු කරගන්න බැරි. ඒගොල්ලොත් එක තේරුම් ගන්න මේක 50ට 50 ඉල්ලගෙන ඇවිල්ලා නම් මේ දැන් සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ සිංහල මිනිස්සුන්ට පමණක් නෙමෙයි විශේෂයෙන් මේ දේශපාලන නායකත්වයන්ට අපි කියනවා කරුණා කළා. මේ සිංහල මිනිස්සු සමගියටපත් වුණා කරන්න බෑ කියලා හිටපු දෙයක් මේ රටේ මිනිස්සු එකතු වෙලා විශාල විශ්වාසයකින් රටට නායකයෙක් හදලා දුන්නා. මහමැතිවරණයේදීත් මේක කළ හැකි කළ යුතුයි. ඒක UNP ශ්‍රී ලංකා JVP මේ අර ભેද මේ ભેද මේ 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 වෙලාව තමන්ගේ කොටහ ගැන හිතන වෙලාවක් නෙමෙයි. තම තමන්ට කොටස් බෙදා ගන්න කාමර වෙන් කරගන්න මොන දේ කරන්නත් රට කොට නගා ගන්න ඕන. රටේ මිනිසුන්ට කන්න නැහැ, කන්න ටික හදා ගන්න ඕන. රටේ ආර්ථිකය හදා ගන්න ඕන. මේ කෙක්කෙනාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පස්සේ. දැන් ප්‍රශ්නයක් එනවා හවියත් මගෙන් කොච්චරක් එනවද? පරණ දේශ 225 පාවයි කියලා මේක යන්න පුළුවන්ද? බෑනේ. මේ පරණ ගෙයක් රිනොවේට් කරන වගේ වැඩක් නේ. පරණ ගෙයි එකපාරට පරණ කණුටි ගැලව මොකෝ වෙන්නේ? මුළු ගොඩනැගිල්ලම කඩන් වැටෙනවනේ. ඕනට වඩා ওই මහාචාර්යලත් එකනම් වැඩ කරන්නත් බෑනේ. ඇත්ත කතාව ඒක යම් කිසි ප්‍රමාණයක තියෙන ඒගොල්ල බුද්ධි මණ්ඩල වලට ඒවට පත් කරගන්න මේ ඔක්කොම දෙසීසුමා පාර්ලිමේන්තුවේ මම හිතන්නේ මොනවද මේ වියත් එහෙම එකක් නැහැ. ඒ විෂයන් සම්බන්ධ පුජ්‍යලයන්ට ඒ අවස්ථාව දීලා අඩු වැඩි කරමු මිනිස්සු චෝදනා ලැබු පපණින් වැඩිකාරය වෙන්නේ නැහැ. මේ මිනිස්සුත් එක්ක මේ රට හදා ගන්නයි ඕන. ඒකට කවුරු කැපකිරීම කරනවා? මම හිතන්නේ අපි හාමුදුරුවෝ හැටියට සංඝ සමාජයක් හැටියට අපි දැන් මිනිස්සුන්ට දන් දීම පුරුදු කරන්න ඕන. අපි දන් දෙන්න ඕන. අපි ඇත්ත වශයෙන් මේ මහ ව්‍යාපෘති ගොඩනැගිලි හදනේවා, පන්සල් හදනේවා, ටයිල් මේ අවුරුදු දෙකකට විතර පොඩ්ඩක් කල් දාලා මද හැමේ තියෙන පන්සල් මේවට කරන මේ නාස්තිය දැන් උදාහරණයක් ඒව නවත්තලා අපි අවුරුදු දෙකක් මිනිස්සු හැදුවොත් මිනිස්සුන්ගේ මතය හැදුවොත් මොකද ආකල්පවලින් දුප්පත් ජාතියක් අපි උද්ඝෝෂණ කරන මිනිස්සු ගාවට අපි යනවා ගිහිල්ලා අපි කතා කරමු කණ්ඩායම කරන්න එපා මේක මොකද්ද තියෙන ප්‍රශ්නේ මිනිස්සුනේ අපි ඉදිරිපත් වෙමු හාමුදුරු ඉස්සර අපේම මිනිස්සුනේ මේ අධ්‍යාපන ක්‍රමයේ හදාගන්න වෙන වැඩපිළිවෙළ හදමු ගම්වලට ගිහිල්ලා වවන්න පටන් ගමු මිනිස්සු එකට මොටිවේට් කරමු කොච්චර ලස්සනද මේක අපි අවුරුදු දෙකක් තුනක් කැපකළොත් මේ ගොඩ දාගන්න බැරිද තනියෙන් ගෝඨාභය මහත්තයා මේකට හදන්න බෑ ඒක නිසා හැමෝම කැපකිරීම කරන්න ඕන පුදුමයට කාරණේ නම් ඉන්නේ මයික් ටාසල්ලානේ මයික් අරන් දෙනවා දෙසුම් මගේ අම්මේ අතහැරීම දානය තණ්හාව එක එක අතහරින්නේ කැපකිරීම කරන්නේ කැපකිරීම කරන්න දුව කොහොමද ජාතියක නගන්නේ ඒ නිසා මේ රටේ අපි දැන් ওই පින්කමක් යොදාගත්තද ඇත්තට මේ හාමුදුරන්ගේ ඔළුගිර ටික හදන්න ඕනේ ඉන්ද මේ රටේ 1000 talks හැබැයි කැපකිරීම නැහැ ඒ නිසා හාමුදුරුවරට අපිත් ආගමික සංස්ථාවක් හැට අපිත් කැපකිරීම කළා ගොඩනැගිලි හදන්න ලේසි හැබැයි මිනිස්සු හදන්නනේ අමාරු අපේ මඩිය මහනායක හරුත්ගේ මිනිහා නොහදා රට හදන්න බෑ කියලා මේ මිනිස්සු හදන වැඩ පිළිවෙලට අපි යම් මද්ද්‍රව්‍ය ටික නතර කර ගැනීම වෙනුවෙන් අපිට බැරිද ගම්වල වැඩ ටික හදන්න හාමුදුරුවරුන්ට මේ ගොඩනැගිලි හදන එක පොඩ්ඩක් පැත්තකට දාලා එහෙම නේද වෙන්න ඕන ඉතින් අපි හිතනවා ඒක එවැනි තැනකට අපි ගමන් කළ යුතුයි කියලා ජාතියක් විදියට. ඉතින් ඔය මොකද කුලල් කෑ ගැනීම ආවොත් සිංහල මිනිස්සු ආපහු ඒ කලකිරීම ඇති කරගන්නවා. අපිට ඕන මේ ඇති වෙච්ච සමගිය 169 අපිට පුළුවන් නම් 80ක් කරගන්න. එතෙන්ටනේ වැඩ කරන්න ඕන. ඒ නිසා ඒ ඔය කවුරුත් ඒ සඳළු තල වලින් බැහැලා හීන ලෝක වලින් බැහැලා කැපකිරීම කළ යුතුයි. මේ රටන ගන්න පුළුවන් හොඳ 225ක් මෙන්න ලයිස්තුව කියලා දැම්මා. මොනවද කියලා බැලුවා. මේක එක්කෙනා දිනන තර ගන්නේ රටයි අපිට දිනන්න ඕන. සිසු බස් දෙකක් ඉන්න ඕනේ. එකෙන් 113ක් තියෙන්න ඕන. මේ අනපනක් ටික සම්මත කරගෙන මොකද මේ පැරණි කසි කබල් විවස්ථා අරවා මේවා මේක යන්න බෑ.
යන්න අමාරුයි. එක එක තැනකින් මේ එකක් යනකොට මේ අමාත්‍යාංශයෙන් බෑ, මේ රෙගුලාසියෙන් බෑ. ඉතින් මේ මොන හරි අදර ගැලපෙන විදිහට හදාගන්න බෑ. නීතියක් සම්මත කරගෙන එන්න යනවා අවුරුදු මේ 4-5. මේක වෙනස්ම විදියකට හිතන්න ඕනේ මේ රටේ මිනිස්සු සහ පාලකයෝ දැන්. මොකද මේ අන්තිම අවස්ථාව අපිට නැගිටින්න තියෙන. ඒකට අනිත් ජාතියනොත් අපි අනුගත කරගන්න ඕන. අන්තවාදී කවුද? පැත්ත කරගලා. නීති ක්‍රියාත්මක කළා. එක රටක් එක නීතියක්. එක රටක් එක නීතියක් හදා ගැනීම වෙනුවෙන් මේ රටේ සිංහල මිනිස්සු රටේ ජනාධිපතිවරයාට හිතපක්ෂ ඔහුගේ ඒ මතයත් එක්ක පෙළ ගැහෙන්න ඕනේ. ඒකෙදි මේ වියත්මගේමයි මේක එහෙම එකක් නෑ. මම කියන්නේ ඔය ගැටුම එන්න පුළුවන් ඉස්සරහට. breaking.lk